ඇතන් එකල කර්මයෝ ප්‍රයෝග සම්පත්තියේ ගැනීම විපාක දෙනවා. විපාකයේ ප්‍රයෝග සම්පත්තියේ කෙනෙක් අනුලාගනවට ප්‍රථමයෙන් සම්පත්ති හතරයි විපාක හතරයි යන මතු සබලා ගන්නවා. සම්පත්ති හතරක් වෙනවා. ගති සම්පත්තියේ උපදේ සම්පත්තියේ කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය. ගති සම්පත්තිය, උපදේ සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය. විපස්සය හතරේ කියන්නේ ගති විපස්සය, උපදේ විපස්සය, කාල විපස්සය, ප්‍රයෝග විපස්සය. ගති විපස්සය, උපදේ විපස්සය, කාල විපස්සය, ප්‍රයෝග විපස්සය. එයින් ගති සම්පත්තිය කියන්නේ මනුලව, දෙවුලව, බමලව කියන්නේ සුදුසු ලෝකයේ ඉපදී සිටීම. මේ සුදුසු ලෝකයේ ඉපදී සිටීම කියනවා ගති සම්පත්තිය. ගති විපස්සය කියන්නේ නරකය, ඉරිසන් ආසාය, ඒකාකාරය, අසුරාකාරය කියන මේ දුර්ගතියේ ඉපදී සිටීම ගති විපස්සය. උපදී සම්පත්තිය කියන්නේ ආලෝක කරණ සම්පන්න ඉන්ද්‍රිය සම්පන්න අංග බොළු දේහ උන්නත් සමංග මුද්දික අංග මෙකල වෙනපත්යෙන් තොර වාසනාවක රූප සම්පත්තිය කියනවා උපදී සම්පත්තිය කියන්නේ දුතුවා මනලාගෙන දුතුවාගේ ප්‍රකාරයේ ඉඳගෙන මන රූපකමක් ඇතිනම් ඒකට කියනවා දස් උපදී සම්පත්තිය අංග බොළු දේහ උන්නත් සමංග මුද්දික අංග මෙකල වෙනයි කාරියෙන් ආරයන්නේ දුරවල දකින්න අපරාධයක් දුරවක් කාරියෙන් යාක බාහයක් වෙනම දෙක තියෙනවා උපදී විපස්සියේ ආන් අක්ක කියන්නේ බුද්ධ ඥාන වහන්සේලා දෙන ආකාරය කතුරු ගඟ දඩුවම ආශ්‍රය කරන කාර්යය කලින් නැති ළඟේ කාර්යය දෙවන කර්මයේ කියන කාර්යය ගැලපෙන්නේ නැති කාර්යය ධාතු රාග කාලේ කාර්යය මේ වාක්‍ය කියනවා කාර්ය සම්පත්තිය. ආයි විපස්සය කියන්නේ අදාහරණ රාග කාලේ කාර්යය. එවාගේ දීර්ඝ කාලේ වර්තමානක කාර්යය. මේවා දවස්කාරණ කියනවා කාර්ය සම්පත්තිය. භයෝ සම්පත්තිය කියන්නේ කයින් වචනින් සිටින. ඒක විස්තරී. නිතිපාතේ ගැටෙන්න හොරගස්සේ ගැටෙන්න ඒ බව දෙන්න ගැටෙන්න දස මොනවා කියලා කියෙන්න දස උත ධර්ම ගැටෙන්න කර්මී පතනා ධාරණ ගැටෙන්න මාපයන් දෙවතන් කියෙන්න ඊළඟ දෙවතන් කියෙන්න රාමයේ මෙත් ගැටෙන්න මෙයාගේ වචනේ කලින් වචනේ කිසිම කිතරෙත් කියන විදිහට ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග විපස්සිතයන්නේ කලින් වචනින් සිටින දෙකෙක් කියන පස්පව කියන දසාපිතා කියන ආනන්දමය කාමයේ කියන මාර්ගිකාක වචන කියන වෙනස්ක රජී කියන වචන කියන ඉතිරි තොරව සාහිත කියා කියන මනුෂ්‍යයේ සෑයන යවර කුඳින එන්නේ නැදීම රෝතන කාම කියන මොනවාගේ වචන කියන ලංකා පස්පව දසාපිතා ඔයසයි දේවල් ඇතුළේ ඒ කියන්නේ කියනවා පරයෝග විපස්සය. දැන් එතකොට සම්පත්තිය හතරයි විපස්සය හතරයි දෙකෙන් බැඳලා උනා. දැන් මෙතන සඳහන් වෙනවා අක්ඛේකච්ඡාය පාපකාර කර්ම සමාදානයි ගති විපස්සය අතන ගති විපස්සය කාකා විපස්සය. දැන් ලාභිකේ අපමණ කාර්යයන් බොහෝ බලවත් කරගෙන සිටිනවා. ඒ අක්කා ධර්මයේ උපන්න ප්‍රේතලෝක උපන්න, ඉරිසං ආකාර උපන්න, ප්‍රේතාකාර උපන්න, ලෝකාංගුලින උපන්න, එළියෙන් හොත අපිටම විපාක වෙන දෙනවා. අක්ඛේකච්ඡාමි පාපකර්ම සම්ම සමාදානානි ගති සම්පත්‍ය ප්‍රතිභාවහා නිරෝධපත්ති. සමහර විට බොහෝ අපකල්ප තියෙන කෙනෙක් යම් පිටනයක් නැති වෙනේ මනුලව දෞලව කුලකේ කෙරෙන්නේ. උගතේ උපන්යන් තාසේ ඔහුගේ කර්ම විපාක ප්‍රතිදාන වේවා. අහෝතේ නාමයේ යකපත් වෙන යම් කල්ප විපාක දෙන්නේ දෙකේ. ඒකේ
ඒ ගති සම්බන්ධයේ දෙකමනේ එකා බොහෝ පාපයන් ඇති සිද්ධලයන් එක විපාකම දෙනු සමත් වෙන අපතේ විපාක ප්‍රතිභාව වේදේ අත්ථේ මතං පාපකාරී සම්ම සමාදානං උපදී විපත්තිය ආගාම උපත් ගන්නි එවැන්ගේම බොහෝ අපතේ හේතු මනලව උපන්නා දුර්වන්න වේදා අංග විතරේදා අදවල නිහිරේදා නිරෝධීනා ස්ථානනම් එනේම තාක්ෂණික විපාක කලකෙල එවැන්ගේම අත්ථේකච්ඡාන පාපකාරී කර්ම සමාදානං උපදී සම්පත්ත ප්‍රතිභාවකාර නිරපච්ඡන්ති සමාරක බුදෝ වහන්සේට කෙනෙක් කොන යම් කිසි එකක් සුදලක් හේතුවේ මනුලව රූප සම්පන්නව උපන්න. පිටුවන් මනවාගෙන ක්‍රියාකර රූප සම්පන්නයක් ඇති උපන්න. ඒ කියන්නේ ලෝකීය අකුසලිය පාප ප්‍රතිභාවක වේ. අත්ථේ කච්ඡාන පාපකාන සම්ම සමාදානං කාල සම්පත්තේ ආගම උපත්ත්‍යන්ති. බොහෝ අකුසලයක තුනේ දුර්මික කාලයේ දුර්සත් කාලයේ රාගයෙන් දුක්ඛ රාජිකාම කාලයේ රාගයෙන් අයහපත් කාලයකට සාදුණා සේමන් මුදුත අපත විපාකම විපාක දෙන්න පටන් ගන්නවා අත්ථේ පස්සාන පාපකාරී කම්ම සමාදානං ආර සම්පත් ප්‍රතිබාධාන වේපත්ත්‍යන්ති සමහර විට බොහෝ අකුසල් ගැටෙන්නේ නැහැ. හොඳ කුජිත කාලයේ සුද්ධත්ව කාලයේ තවත් වෙන සුරාග කාලයේ වර්ණාවන්ත පුණ්‍යවන්ත කාලයේ උපන්න. ඒකේ යනෝගිය අකුසලේ පාප ප්‍රතිමාන වෙනවා කුණී පාප මත වෙනවා. අත්ථේ පස්සානේ පාපකාන කර්ම සමානනාරි. අයෝම විපස්සින් ආකාම විපස්ස ගන්නදී. බොහෝ අකුසල් ගැටෙන්නේ පාප මුත්‍රාන වේ නිසා අසද්ධාර්මී ක්‍රවණය කිරීම නිසා එකලෙක ගැනීම නිසා සුදලෙන් අපිකාම සිද්ධ කරගන්න. ඉතින් එනවා මේක අපතු විපාකම වැඩි වැඩියෙන් විපාක දෙන්න පටන් ගන්න. අත්ථේකච්ඡාන පාපකාරී ධම්ම සමවදානාමි. පරිවෘත සම්පත්ති ප්‍රතිමාහාන දෙලිපත් සංති. බොහෝ අපතල් ඇති කෙනෙක් නම් ඔබේ කර්යාවෙන් ඇතුළු කරමින් සාධාරණයේ සරවන් වේකදේ කනහදාාවේ පරිම වචනෙ කිසිම ඉතිරි කරනවා නිතිපාසයේ ගන්නවා ඔයාට තේරුම් ගන්නවා ඒ උදාන වේදනේ වාදනවා බුදුදහම තුරනවා පස්තාවෙන් ගත ආත්මය ගල කෙලිති තිබා ඒ කියන්නේ මොහොතේ අසුතේ විපාක ප්‍රතිදාන වේදනා හයක සම්පත්‍ති මේ නෙමෙයි අසුතේ කාම විපාක දෙන අවස්ථා හතරයි විපාක නොදෙන අවස්ථා හතරයි ඒ වගේම මුතර දාන ගයන්ට හතරක් හතරක් බැලිම වටක් වෙනවා. අත්ථේ නැක්කාන් කල්යාණානේ කර්ම සම්මදානාලු ගති විපත් ප්‍රතිභාවනාලු නිපත්තන්ති. බොහෝ කුසලයක් කෙනෙකුට උන යම් කිසි අකුසලයක් මතු වෙමින් සතර ආකාරයකට උපන්නා. අන්න ගති විපත් දෙවල නිසා ඔත උදල විපාක යටපත් වෙනවා. අකුසල විපාක නම් අත්ථේ නැක්කාන් කල්යාණ සම්ම සමාදානේ ගති සම්පත්තෙන් ආගම විපත්‍යන්ති බොහෝ කුසල් නැති කෙනෙකු මනුලව දෙවොලව තුලට විපන්න ගති සම්පත්ත වෙනම නිසා ඒ පුණ්‍යවන්තයාට කුම විපාකම ලැබෙනවා අත්ථේ පස්සාන කල්යාණ සම්ම සමාදානේ උපදි විපත්ති ප්‍රතිමාන දෙවිපත්‍යන්ති බොහෝ කුසල් නැති කෙනෙක් බොහෝ නිවර් දෙන්නේ යන්තික ආරේතුවකට මමලව විමුක්ති වෙලා උපන්න. එක්ක අම්ම විකලයලා, දුරුවන් වෙලා, දැකීම තාක්ෂ ගන්න පුද්ගලයක උපන්න. මේ වෙනින්නම් ඔහුගේ උතල කර්ම ප්‍රතිභාව වෙනවා. අත්ථේ පස්සානෝ කර්යාමයන් සම්ම සමාදානාලු උපරි සම්ප්‍රත්තේ ආනා මුලපත්තන්ති. ඒතර බොහෝ කුසලයන් කෙරෙහි උන් විපාකේ නිසාම සුරූපී වෙලා උපන්න. ඕම ලක්ෂණ පූර්ණත්වයෙන් යුක්තව උපන්න. එන්නේ කාට කුසල විපාකම වැඩි වැඩියෙන් ලැබෙන. අත්ථේ පස්සානං අඥානං සම්ම සමාදානානි. කාල විපස්සු ප්‍රතිබාධා නිරපස්සන්ති.
බොහෝ කුසල් නැති කෙනෙක් නමුත් විපස්ස කාලයකට මොහොත කරනවා. විපස්ස කාලයකට මොහොත කරන නිසා ඔහුගේ කුසල කර්මයේ යටපත් වෙනවා. විපස්ස නොදී යනවා. අක්ෂේ පත්‍යාවේ කල්යාණ සම්ම සමාදානාලු කාල සම්පත්තිය නාගම විපස්සන්තේ. බොහෝ කුසල් නැති කෙනෙකු යහපත් වාසනාවන්තය පුණ්‍යවන්ත කාලයක පහළ වුණා. ඒකේ පුණ්‍යවන්ත කාලයක පහළ වෙන නිසා කුසල විපාකම කලින්ම පටන් ගන්නවා. අත්වේකච්ඡාන කල්යාණ සම්ම සමාදානාලු අයෝක විපස්ස ප්‍රතිදානාන විපස්සන්තේ. බොහෝ කුසල් නැති කෙනෙක් නමුත් පාප නීතියන් ආශ්‍රය කරමින් අසත්කාරයේ පෙරවැන්නේ කරමින් අයෝනිතෝ මරිතකාරණේ නමේ හේතුවේ තුන්දෙනින් අක්කාසිද්ධ කරනවා. තුන්දෙනින් අක්කාසිද්ධ කිරීම නිසා ඔවුන්ගේ කුසල කර්ම විපාක යටපත් වෙනවා. අත්වේකච්ඡාමි කල්යාණානි සම්ම සමාදානානි අයෝක සම්පත්තුන් ආවාම විපස්සන්තේ. බොහෝ කුසල් නැති කෙනෙක්ගේ යෝග සම්පත්තියේවත් කල්යාණ මිත්‍රයන් අසුර කරනවා සාධාරණයේ ප්‍රවණය කරනවා යෝගතුම මනස්කාරණ යෝන අසුර කරනවා ධර්මවාද වල ප්‍රතිපදාන් දෙනවා විශේෂයෙන් නම් මොකද කුසල කර්මෝ කරගෙන හතන් ගන්න මෙන්න මේ විභාගයනේ දෙවිවන අපදාන කිතේ විභාගයක් ලෙසනේ ඥානි සංවේදයක් ගැන කර්ම විභාගයවල දාස ආකාරයක් මෙතනදී මේවා කියන්නේ සෝත්‍රාවන කිතේ කියනවා දුල් ආකාරයක් දරුත ආසන්න ආසනීය සකච්ඡාක වෙන විපාක දිනේ අනුති වේලක් වෙනවා. ධනක උපස්සම්බත උපතේක ප්‍රධානකින විපාක දින ආකාර හතරක් වෙනවා. විත්ත ධර්ම වේදී දිනේ උපකද්ද වේදී අපරාකාර වේදී අපෝධේ කර්මෝ කියන විපාක දින 15ක් වෙනවා. 11ක් වෙනවා. විපාක දින අනුති වේල වශයෙන් ධර්ම කර්මය ආකර්ම කර්මය ආකීර්ණ කර්මය හතරකා කර්මයේ නිරාකරණය වෙනවා. යම් කෙනෙක් මෙලෙස සිටේලා පරිලෝයන වේලාවේ ඔහුගේ ජීවිතයේදී අපතන ප්‍රත්‍යයෙන් පරිදාංගල්සල් වෙන කාලයේ හෝ මේක විසුදුරු කර්මයේ කින්ද කරගෙන තිබුණා නම් ඒක නැත්තාට මරණ අසන්න මොහොතේ සියල්ලම පළම වූ ඒ කාම කර්මයේ හිපත් වෙලා අපාද අන්න ගරු කරණය බුදුරජාණන්සේ යන ඥාන සමාපත්තිය සමාධිකා වාගේ මාර්ගඵල ලබාතු සෝවාන් සකදාගාම අනාගාමික යතින ඒ මාර්ගයේ ප්‍රතිමෙන් ලැබෙන ලෝකසාර කුසල හේතුයෙන් ගරු කරණයක් වාසපත් වෙලා මරණ අසන්න මොහොතේ හේදී නිමෙන් සුදු කෙටිස්සක් වලද මේක වැරක් නෙමෙයි කියලා ආනන්ද සාමි කඩෝ කයෙන් එකක් හරි මේක නිතිතුත් ගන්නවා ආකාරයේ තිබුණා නම් ඒක නැත්තාකේ ගරු කර්ම නිසා අපහාගාන වීම තේසේන පිටේ කරදුව. ඥාන වදා ප්‍රතිපේ තිබුණා නම් සමාපත්ත වදා නැති තිබුණා නම් මාර්ගඵලලාභෝ සෛත්‍යන් වාසයේ නමක් නම් ඒ කාන්තෙන් ඒ කුසල කර්මයේ සිඳලා සුභයේ සුප්පත් කියලා ලබනවා. එන්න ගරු කර්ම විභාග ගරු කර්මයක් ඇති වුණා නම් මරණාසන්න මොහොතේදී සිද්ධකල මරණාසන්න මොහොතේ සිද්ධකල උතරයක් හැමෙන්නේ සිටින්නේ ඒ අනුව මතු ප්‍රතිසංගය ලැබෙනවා. අන්වේද කියන ආසන්න කර්මයේ ආසන්න කර්මයක් ඇති වුණේ නම් ජීවිතේ වදාත්ම ප්‍රගුණ කරාවෝ වදාත්ම බාලිකා කරාවෝ උතරයක් හෝ අපතයක් හෝ සිද්ධපත් වෙන්නේ මතු භාවයේ ප්‍රතිසංගය ලැබෙනවා. ඒකට කියනවා ආකීර්ණ කර්මයේ. ඉතින් කර්ම කර්මයකට නැතිනම් ආකර්ණ කර්මයකට නැතිනම් ආකීර්ණ කර්මයකට නැතිනම් සකස්සා කර්මයේ කියන ඒ ජීවිතේ හෝ පෙර ජාතියක හෝ සිතල කර්මයක් වෙන විපාක දෙන්නේ. මේ විපාක දෙන අනිතිර වෙනාම සතරක්. ජනක කර්මයේ උපසම්බද කර්මයේ උපතිරක කර්මයේ උපධාතක කර්මයේ කියන උපාවිදෙන ආකාර හතරක් වෙනවා. උපාදින ආකාර කියන්නේ ජනකේ කියන කියන්නේ එක භවයකින් පුතේ අනිත් භවයේ පටිසංයෝග වෙනදෙන බලගත පුතේ හෝ අතේව කර්මයේ කියන ජන කර්මයේ මන ලෝකෙන්නේ කියන කර්මයකින් මන ලෝකස්ථානයේ වෙනදෙන කර්මයකින් ජනක කර්මයේ
සතර ආපාය උත්පත්ති ලැබෙනවා ඒකත් ජනක කර්මයේ තියෙනවා. ඊළඟට ජනක කර්මය සමගා කෙලෙ ජීවත් වෙනවා නෙවෙයි. ජනක කර්මය කරන්නේ එක මොන ලබා ගැනීමයි. ඊළඟට උපස්සම්බර කර්ම ඇරෙන්නේ ජීවිතේ පවත්වන ලබන්නේ. මනුෂ්‍යයෝ උත්පත්ති ලැබුවා නම් ජනක කර්මයේදී ඒක නැත්තාට කෑමදී වෙන අඳුරු කර්මෙන් හේතේ යාම වාහන දිනමදා සංවිදී මුතුනන්නේ ඒවා වලවල් ඉවසනවා ආදී කෑම සම්පත්තියක් දෙන දෙන්නේ ජනක කර්මයේ අතිවේගය වෙන කුසල කර්මයන් එළඹ සිටින්නේ ඒ වාස්තුල උපස්සම්බර කර්මයේදී අපාය උපන්න කෙනෙකුට නම් තවත් අසුමුල කර්ම ඇදෙනවා ඒ අපාය දුක වැඩි කරනවා ඒවා උපස්සම්බර කර්ම ඊළඟ ඉස්සෙල් තියෙන කාරණේ කියන්නේ අර ජනක කාරණේ උපන්න ජීවිතයේ සතන්තර නොලි සතන්තර ලැබෙනවාට බාධා ඇත කරනවා ධන ආනි කරනවා ඥාතීන් නැති කරලාම වෙනෝග ආගනවා මේ බාධකයන් ඇති කරනවා ඒවා කරන්නේ සුභිතේ නම් අකුසල කර්මයි සුභිතේ උපන්න කුජලයකට දුක පියදෙන යන්නේ අකුසල කර්මයි දුක හේතුන් නිසා දුක කියන්නේ කර්ම වෙලයි බුද්ධ කර්මාවලිය සත්‍යයේ දෙක උදල කර්ම විඤ්ඤා හේතනක් ආදී දුක් විපාක කැටි කරනවා ඒකට කියනවා ප්‍රතිලෙක කර්ම උපදාසක කියන්නේ ජීවිත කර්මාවලිය දෙක විතර මව මැරීම පියා ලැබීම යන්නේ මහා භයානක පාප කර්මයක හේතු විපාකයක් ඇවිල්ලා ජනක කර්මයේ සත්‍යයේ දෙක ගන්නවා මේන කර්මාවලිය දෙක නැති අතරතදී මාර්ග බාධක ඇති කරලා ජීවිත පාරිතරක. ඒකට කියන උපධාතු කර්ම පක්ෂයේ කර්ම කියන. සමහර මේ ජීවිතේ මා කර ගන්නවා ළඟ බරපතල කර්මයක් හේතුවෙන් ජීවිතයේ ආර්ථික කෙරේවා. කලාද ගත්තුවා සීතුමාන විකාර දෙව්ලක් තෙරුන් සුප්‍රදුන්දි රාජ්‍යෝ නර්මමානවක නම් රැක්කලන් යාක ඒ විපාක දුන්නේ අන්න උපධාතු කර්මයක්. ඒකට කියනවා කර්ම උපස්සේයක කර්මය කියලා. ජනක කර්මයේ තියෙනවා බලවත් පාප කර්මයක කර්ම උපස්සේයක කර්මය කියන්නේ. එහෙන් කලාම රජුගේ සාමුවාන්ගේ පාපයන් ධාරිතයේ අක්ෂා කුංගලලා අසුපාවල 1000ක් කියක් අස්වලා පපෝතක් කනල යන්න ගියානේ. ජනවත පොළොව කලාම නම් කියන්නේ. ජීව මාතෙන් කියන්නේ පොළොව කලාම කියන්නේ. දැන් පොළොව බලන යනකොට මේ බොහෝ දින ආදාන එකක් නේ අද කාලේ. ළම දෙන්න කියන්නේ කියන්නේ. ඒකත් මේ මහා පොළොවට ගුණ වර්ගයාගේ දිනයක් තේරෙනවා වගේ අබුල වර්ගයාගේ අබුල ඇටේනවා. මහා පොළොවට ගහා ගන්න එදා ඉතින් අපරාධ. ඔය වගේ මේ සීතුමාන විකාර. සීතුමාන විකාර මහා පිළියෙති කෙනෙක්. ඕපපාතක උපාලන දෙවගණක් වාගේ ඒ කාලේ දෙවමනක් වාන් උපන්න දෙවියන් සිටියානේ උපකාපිත අමකාලික සිතමාලික අමකාලිකයන් සවිදේනා රහත් වුණා මේ නිසා තමයි අමකාලිකයන් කෙතුනොත් විමල කොණ්ඩාන් කියලා පැහැදිලිව රහත් වුණා තමයි සිතමාලික කාලේ වාසනා නැතුණා පාප මුත්‍ර ආශ්‍රය නිසා සියෙන් කියන්නේ ආශ්‍රය නිසා සතරේ කොළොව පළාත මණ්ඩලයේ තියෙන අභෝධ කෝදනාවක් කරලා ඔය වගේ මේක කර්ම උපත්යේ දෙක කර්ම. සුත්‍රෝත්තරාජිනියෝ විද්‍රජා ගන්නවා හන්දේට මහා අනදලයක් කරලා ආස්තේ දාර්ශනික මාර්ගාවේ විපාමන දෙක කොළොව පළාත මණ්ඩලයේ ඉන්නේ. නන්දමානවටයක් කියන්නේ උත්කලවංගා රහතේ නිවහලේ අපරාධයක් කළා. එදාම පාපලෝපනා කරන්නේ කියලා. නම් යක්ෂයෙක්ගේ කරේ මහරහතන් වහන්සේ දෙලකට ඇතෙත්ට ගැහුවාම අතම් මැරෙන තරම් ඇතෙන් තරම් ගලකට ගැහවන්නේ බයි අත්කරගෙන කරන තරම් කලකට අසුභාරයක් ඇහැවා කරේ මහරහතන් වහන්සේ කියලා කලේ. ඒ පාපෙන් ඔහු ඒ මොහොතේම පොළොවට යන්නේ කියලා. දෙව්දත්තෙනුත් බුදුරජාණන් වහන්සේ විතර ගල්පතල සංගයේ කරන අපරාධ කරපු නිසා නව මාසයක් මේවා මොයදමනේ දුක් විඳින ඉඳලා පොළොව කලාව නැවි කියන්නේ මේවා කියන්නේ කර්ම උපස්සේ දෙක කර්ම දෙක කර්ම උපස්සේ දෙක කර්ම උපඝාත කර්ම කියන්නේ දෙය
අපි පෙර ජාතියේ කුමන සම්බන්ධ දැක්කලා ඒකද කියන ආරෝපී සම්බන්ධය අද ඒක විපාක විදිනවා මේ මනුෂ්‍ය උත්සාහ කියලා නැරම මනුෂ්‍ය ජීවත් වෙනවා ඒකවලේ වර්තමාන වශයෙන් අපි එක කර්ම විපාක විදිනවා ඒක තමයි ආරෝපී සංගම් අත්ති කම්ම විපාක විදිනවා ඊට අදාහනේ අතීතයේ අප කුසල කර්ම ඇතගෙන තියෙනවා මත් යන ආකාර දෙයකින් ඒක ගෙවලෝ යන බහලෝ යන නිවන් දැකෙනවා ඒක ඒ විපාකය අනාගතේ නැදේ කියන්නේ අහෝගේ කර්ම භවිෂ්‍ය කර්ම විපාක වේ ඊළඟට අහෝගේ කර්ම නාහෝ කර්ම විපාකෝ අතීතයේ කර්ම රැස්වලා සමාන කර්ම විපාක වුනේ එකකින් අභෝධයේ කර්ම නාහොත් තම විපාකය. අභෝධයේ කර්ම ලක්ෂණ විපාකය. තමයි පෙරජාතකයේ කරගත් කර්ම තියෙනවා. ඒවා විපාක ආද නැහැ. අද විපාක නැහැ. ඒකට කියන අභෝධයේ කර්ම දස්සන විපාකය. අතීතයේ රැස්වෙච්ච කර්ම තියෙනවා. මත විපාක දෙන්නේ නැහැ. ඒවා කියන අභෝධයේ කර්ම නැබව ඒකේ කර්ම විපාකයේ. ඔන්න අතීත කාලේ සංග්‍රහය හරි කියනවා. ඉලක්ක වර්තමාන කාලයේ දැන අත්ථ කම්ම විපාකෝ අදාපි කර්ම රැස් කරනවා විකල් වෙන අපකල් වෙන කර්ම රැස් කරනවා මේක දෙවි ගන්න විපාක අද මෙතනවා අන්න ආරෝහිත කම්ම අත්ථ කම්ම විපාකෝ අත්ථ කම්ම නත් කර්ම විපාකෝ කියන්නේ අද රැස් කරන සමාන කුසල කර්මයන්ගේ අකුසල කර්මයන් විපාක අද නැහැ එනිකයි පරිදිම අත්ථ කම්ම නත් කර්ම විපාකෝ ඊළඟට අහෝමයේ අත්කම්මන බරිතුකම්ම විපාකෝ අදාපනේ දැක්කන ගන්න කුසල ධර්මයන්ගේ විපාකෝ නැති විපාක නැදෙනවා ඒ ළඟදී කියනවා අත්කම්මන බරිතුකම්ම විපාකෝ ඊළඟට අත්කම්මන නබරිතුකම්ම විපාකෝ කියන්නේ අදාපනේ දැක්කන ගන්න කර්මයන්ගේ ඇතම් විපාක නැති නැදෙන්නේ නැතුව යනවා ඒකට කියනවා අත්කම්මන නබරිතුකම්ම විපාකෝ එන වර්තමාන කාලයේ සම්බන්ධ අපරාකාරී දේවා. ඊළඟට අනාගතය ගැන දෙකක්. ධම්මචිත්ත කර්ම විපාකෝ. මත් භාවයන්ගේ කර්ම රැස් වෙනවා. ඒක විපාක නිගින්නේ කිදේවා. ඒක ධම්මචිත්ත කර්ම බලචිත්ත කර්ම විපාකෝ. ධම්මචිත්ත කර්ම නිරවිත්ත කර්ම විපාකෝ. මත් භාවයේදී අපි කර්ම රැස් කරනවා විපාක මොදියාරියා. ඒක ධම්මික කම්ම නබරික කම්ම විපාකෝ දැන් අනාගතයේ දෙකක් තියෙනවා සිදු ආකාරයෙන් වෙලා තියෙනවා මේක මේකේ කර්ම විභාගය ගැන අපි කලකව මතක කරලා ගන්නවා ඊළඟට කලකව බලන්නකො ඔනේ කර්මයේ කියන්නේ මොකක්ද කියන්නේ මෙතේ කියන අපි මේ කියන මොකක්ද මේ කර්මයේ කර්මය කියන්නේ හේතනම අභිච්ඡේදයේ කම්ම වදානෝ හේතීත්වාදේ හේත්වා කම්ම කරවතේ කායේන වාචාය මනස මේ කියන කපාදයක් මානේ චේතනාවට කාර්යයක් දෙන්නේ චේතනාවේ පිටාවට කයෙන් වශයෙන් සිටින් කර්ම දැක්වයි මේ කල් මේ හේතු කියන්නේ චේතනාව කියන්නේ මොකක්ද චේතනාව කියන්නේ අනුසංස්කාරය අනුසංස්කාර දැන් අවිජ්ජාපත්‍ය සංස්කාරා කියලා කියන්නේ පුණ්‍යාන සංස්කාර පුණ්‍යාන සංස්කාර අවිජ්ජාන සංස්කාර කියලා කියනවානේ මේ අභිසංකාර කියන එකයි වේදනාවක්. මේක සිලෝම චිත්තන පහරේ. සිලෝම චිත්තන පහරේ දෙයක් තමයි වේදනාව. සිලෝම චිත්තන ඒ සතුනාවෙන්න පහරේ චෛතක ධර්ම හතක් තියෙනවානේ. සරුව චිත්ත සාධාරණ මොනවාද? සත්ත්‍ය, වේදනා, සංඥා, වේදනා, ඒකාග්‍රතා, නිසින්ද්‍රය, මනිකා. ඒ හතර වෙනවන් චේතනාව දෙන්න මුලින්මයි චේතනාව තමයි කර්මය නම් දෙන්නේ. ඒකෝර දැන් ඉති කියනවා භෝගෝත්තරේ අත සත්‍යයෙන් අපි කියාගන්නවා. එහෙම භෝගෝත්තර නිසා ලෞකික වාදයේ සතු එකක් වෙනවා. මේ ලෞකික සතු එකක් හතර බෙදා ගන්න ඕනේ. කොහොමද බෙදා ගන්නෙ? විතරයෙන් 17යි අපකලයෙන් 12යි විපාකයෙන් 22යි ක්‍රියාවෙන් 20යි. කියන්නේ අපි ඒකයි. ඒකවල දැන් විපාකයේ 17 චේතනාවේ තියෙනවා. අපදාතේ 12 චේතනාවේ තියෙනවා. විපාකයේ 22 චේතනාවේ තියෙනවා.
බුදුන් වහන්සේ ඉස්සරේ පිටින් බුදුන් දැකීම නමව ගන්නවා. ඉතින් අනුමත කරනවා. ඊට පස්සේ තමයි මේකේ විද්‍යාංගනා කිරීමේ ක්‍රියාවලිය තිබෙන්නේ. රාමයෙන් ධර්ම දියෝ. ධර්ම වලින් ඉස්සරේලා ධර්ම දියෝ ක්‍රියාවලිය තිබෙන්නේ නැහැ කියන මම ආගන්නවා. කවුද මේ කරන්නේ කියලා. ඊට පස්සේ ධර්ම රූපය ධර්ම දෙහිේ ගන්නවා. ඒ සිදුවන ක්‍රියාව ධර්ම තුනක් ක්‍රියාව කරනවා. දැන් කියන්න අපි කලකා බලන්නට ඕනේ මේ චේතනාව දුරුක පැති කර්මයන් දැනගන්න කොහොමද කියන්නේ මේක තමයි අපි දැක්ක ගන්න. එයා අපට අනන්තය අනන්ත රත්නේ කර්ම රැකියා. නිින්දේ නම දුක්ඛම් පතන් නැක නිින්ද යන දුක්ඛම අමනා දෙයක් පාප කර්ම රැකියා. මේ කර්ම රැකීමේ බොහෝ කෙරේ. අභාරුණ පිටැකලා. අයෝනිව මනුස්සාගේ නම් නිරන්තරයෙන් තෙන්දෙන්නේ අකුරේ සාකච්ඡා කරනවා. කමන් ගන්න සමාවිතානේ මම වැඩි කාලයක් ඉන්නේ කියලා. නමුත් නිරන්තරයෙන් එන බොහෝ දේ අකුර කර්ම හේතුනයි මේ භාවයේ. එනිසා යෝනිතෝ මගිකාරයේ කියලා මූල කුරුව කල්පනා කරන එකට පුරුදු කරන්නට ඕනේ. දැන් භාවනාවක් කියන්නේ කියන්නේ මෙන්න මේ අර්ථයයි. භාවනාවක් කියන්නේ සති සමාධිය වැඩිලා. සති සමාධිය වැඩිම එක ඒකේ අරමුණේදී කුසල සිහිය පිහිටලා ඒක කුසල දැක්ක හරවා ගන්න පුළුවන් වෙනවා අරමුණ. අරමුණ ප්‍රසන්න අරමුණක් ගන්න හරවා ගන්නවා. මෙන්න මේක නිසා අද සත්‍ය සමාධිය වැඩෙන්නේ චිත්ත පුරුදු කිරීමේ භාවනාවක් අවශ්‍යයි. සමහර වෙලාවට සිදුවන මේ විපාක වාද අපතලන් ලැබෙන එකක් නෑ කියලා. තව තාමත් හොඳ කීයේ. ඒ කියන්නේ අනිත්‍යයි. ඔය වෙනාමේ කොයි විදිහ අපේ උපාසනා කරන්නේ නේද? ඔය වෙනාමේ කොයි විදිහ එක විපාකයක් කරන්නේ නේද කියලා ඉති තැනකට පෙර කලකදී ඒ දුකල ගන්නේ අපහසුය. දැන් පසුගිය බුදුහාම වල කසලෙස්වා කොහොමදවසේ මොන ගැලෙන්නේ සිදුවු කර්ම විපාකෙ කිසි කෙනෙකුට කල්යන දෙන්නා ගන්න බැරිලා. සමහර මොහොත නාන්න කියන සමහර මොහොත මාළුවව ගන්න කියන සමහර මොහොත ලක්ෂණ බලන්න කියන සමාරු අනුමිතේ වැඩ කරගෙන ඉන්නන එක පාර්ශ්වය නේද? එක පාර්ශ්වම යටගෙන තරමක විපාක වාරයක් එයාට නැරක. එන්නේ ජීවිතාවේ ආයතේ ඒක එකක් සම්බන්ධ මොහොත ධාතු කර්මයක් බව විපාකයක් බවට පත් වෙනවා. ඒක ධාතු කර්ම විපාකයක් බවට පත් වෙන අර සාස්ත්‍රයේ වාසු කියන සිද්දෙත් විපාක වාරේ වගේ. සාස්ත්‍ර වාසු කියේ පෙර ජාතියක ගංගාවන් අල්ලන්නේ තේරවත් වශයෙන් මාළු ගාන සිද්ධ දැන ඇතුලට කර්ම රැස්කරන. ශාල විචාර. ඒ අතරේ මාළු ගාන අතරේ ගැදීම් මාළු අල්ලා ගැනීමට වතුරේ බත ගන්නවා. වතුරේ වත ගැනීම නිසා ධාතු ගාන මාළු ගැදිය පොදලු. පොදලා අනිකුයි. ඒ පාපයේ හිතා නියෝන බොහෝ කුසල කරන්න ඇවිල්ලා සාක්ෂිවන්තයන් ඇතුලේ පසුලවක් වුණොත් ජීවත් වූ නම් බුදුරජාණන් වහන්සේ ධාතු පිළිපෙතක සාර්ථක වූ නම් ඉතිේම බලාපොරොත්තුක් ඇතුලේ සිටි ඇතුලේ ඉගුණ කුමාරයාගේ සමුදායකත්වයේ පාපයේ නැතුණා. අර එකක පාර්මයේ කරගත්ත උතුම් ඒ මරණ හත් කුමාරයෙක් පාපතුන. අනේ අපදාකාරයේ කර්ම විපාක අරිණ විපාක දෙන්නේ. ඒ වගේම තියෙන උපදාස කර්ම දෙය. ඒකම නෙවෙයි. විදුල කුමාරයා ඇතුළු ඒ මහා අපරාධී කළ අය ආපස් වෙන දවසේදී අතරේදී ගමගාවේ නිමුදු ගන්නවා. කොහොමහාවක්ව ඉගෙන වරන් ඉන්නේ සුමරකට විශාල අවස්ථාවක් වෙනවා. කලාකන මහා දලෝකදී ඒ පාපකාරී කරපු කොම මොකද කියන්නේ අන්න පිටදාම විපාකයක් කරලා දෙන්නේ විදපරාදී වූ පිටකට අපරාධ කළ නිසා ඒ මොහොතේම පිටදාම විපාකයක් ක්‍රියාවේ ලැබෙනවා ඒකත් කර්මෝපක්ෂය දෙකම විදිහට ලැබෙනවා
ඒ කියන්නේ නැත්නම් ජීවත් වෙන්න කව ආයක දෙන්නේ මේ අපරාධයේ කරක නිසා ඒක කොහොමද භාවයකට දිවිදේ ගම් අතුරට දිවිදේ ඔය වගේම අර බණ යද්දී ඒක නැත්නම් සෝවක බුද්ධක තියෙනවා බල්ලන් පුරවාගෙන ගමන කරන යද්දී කලත්වෝද ප්‍රදේශයේ පිළිතර ප්‍රදේශයෙන් එක්තරා බුදුන් ස්වාමීන් වහන්සේ ගම ආරණ්‍ය වැඩි වෙනවා ඉන්න කාලේ ආරණ්‍ය පිටතලා ධර්මාවත වරණ කොට ඉස්සරහට බ්‍රාහ්මණ නෝ යද්දා මේ ගමදි ඉන්නම දාස්කලා ආල සංවේදයක් ආදලා ආයෙත් කොළලේ කියන එක නවත් කරගෙන වනාන්තරේ ඇවිල්ලා දවල් කාලේ මුළු දිනේම මහන්සෝලා දානේ දාගෙන බලු කිව්වාරාන් ඉස්සෙනි ගමේවත් වැඩෙන්නේ ආපමුණෙකට මේ ජීවත් ස්වාමීන් වහන්සේ ගමේ දෙන්න පාසලමම රළබලා හදාගෙන ගිහින් ආරණ්‍යට ආවිලි හරි එකම අද වාගේ ඉඳලාගෙන මොන්නේ මේ ගත්තත් විසක් ගන්න බැරිව බලන්න උඩ ගැන්නේ ස්වාමීන් වහන්සේ දුගෙන ගිහිල්ලා බහ කරන්නේ බම්බිරක් වන්න ගහක් නැගලා අත්තට එන්නේගෙන තවත් අත්තට දෙපාර්තියාගෙන ඉන්නේ ගත්තම කිව්වේ ඒ කයට ඉන්න බලෙන් අනිවා ඒ කයෙ කිනෝ සාධිතා වෙනවා ඒ කයෙ නොවම කාර්ය මාර්ගක දෙපාර්ත යන අනුමුණ යෙදෙනා කරනකොට ස්වාමීන් වහන්සේ පූර්වාහක ගන්න බැරි පූර්ණ ගැළවිලා ගැටෙනවා ගැටෙනේ ගැද්දා ඇඳගෙන ඉන්නවා බංගුරු ගා අනුමුණ ගැටවන දේවා ගැද්දා කෑ අනුශාසනාගේ අට කම විතරයි කියන්නේ බලු නැහැ කාමදීකින් උදේගෙන බලනවා පස්සේ දිගක් නිලියක් වැඩගෙන බලන්න දීතු කරා බලව දීලා ඉතින් ස්වාමීන් වහන්සේ සැකයක් ඇති වුණා මේ මන්නිකා මේ නෙමෙයි කියලා බලන විදිහ අර විරිත්තු සූදාක් අරගෙන බුදුරජාණන් වහන්සේලාට කියන්නේ නෑ වාගේ ස්වාමීන් වහන්සේ මේ දිගක් වුණා මන්නිකා මේක නෑ නෑ මගේ ජීවිතේ මහා ගැටලුවක් නැකම නැහැ ඔබ තමයි යන්නේ එලිසාමකා කරලියක් නෙවෙයි ඒක නැත්තා කරගත්තේ බුදුරජාණන් ජීවිතයක් ගන්නකම සමන් වල දෙන්න ඒවා වාගේ වරදක් නොකලේ නෙවෙයි වරදක් කරන බැරිනම් දෙක ගන්න විපාකයක් කොහොමද අන්න ඒකට කියනවා ප්‍රයෝග විපාකයේ කියලා ප්‍රයෝග විපාකයේ මේක ආත්ම විපාකයක් ඒ කියන්නේ යටින් දෙන්නේ සිද්ධ වෙනවා ඔය වාගේ අතිහෙත් කාමයන් විපාකයෙන් වාරණය කරන අපදෙන්නේ සාමෝ මහන්සේලා හත්නවා බුදුරජාණන් වහන්සේ ගතන දුරාක කලාවක් කලාවකද වෙනවා ගමෙන් ගම කිසුනාමන වරදලා ඒ හේතුවෙන් නැවතුණු කාසු කාලේ දෙවෙනින් එනකොට තව එක දවසක යන්නේ තියෙන ගමනේදී ඒ නාමලයට රැඳෙනවා ගල්ගෙනේක මේ අත්මනට ආසන ලැබුණා ගල්ගෙනේ ස්වාමීන් වහන්සේලා රාත්‍රිකාගේ වැටුණා විතරම ගලක් කරන්නේ කියන්නේ නැහැ ගල්ගෙන දොර රහගත්තා උදේ වෙනකොට දොර හරගන්න බැහැ ඒ විහාරස්ථාන ස්වාමීන් වහන්සේලායි ධාර්මවරු ඔක්කොම කිව්වා මේ ගල් කරගන්න ගලුවා තවත් හතක් තියා දැරිලා කරගන්න. තවත් හයක් නගත වෙනවා කරගන්න බැරි වෙනවා. අත්මි ධාර්මයේ ඉන්නේ නැවත ගල් ඉන්නේ කියලා කියනවා. අර ස්වාමීන් වහන්සේ අසලා කොපුලාගෙන හතක් ව්‍යාහාරව බොහොම දුරවල වෙලා. මේ වෙනත් ස්වාමීන් වහන්සේලා ධාර්මවරු කෙසේලා ස්වාමීන් වහන්සේලාට කඩ වතුර පොවල කොහොමද බොහොම පහසුයි. නම් කොළඳා ගන්නවා. අනිත් කරවලා ගිනි නිවේදයන් හේතේ ඥානයේ ගත කරලා මේ ඥානාරාමයේදී ගියා බුදුරජාණන් වහන්සේ මේ ගැන විස්තර ආකාරය. තවත් ඒ වගේම විසුණුනා කරලා විකල් ධූරස් පංගාවක දෙන්නේ එතකොට එක්තරා සංඥානික තීන පාරේ ලැබලා ආකෝසාවා. මිනිස්සෙක් කියලා වඩා ජීවන බණ අහනවා. පොතරම් දාන වෙනවා. දාන වෙනකන් මේ ගැදවම් කරනකොට විඤ්ඤාණයගෙන කුසියේ වහලෙ තිබුණ පිළිකරණයක් දැරිය අහමදී උනා නබලයි. ඒ පිළිකරණය අහමෝ යාමයන් කපරෝගෙන් දෙවිය දැරෙනවා. අපුනම් නැගලගන්න මේක බරක් කියන සමාන ස්වාමීන් වහන්සේලා හරිම සංවේදීපත් වෙනවා. මේ මේ කපට ආපේ දේවල් ආරක්ෂාවක් ලැබුණානේ ධාතුදී මේ මේ පරිලෝකය අරගෙන මේ මොන කර්මයක් කළා ගන්න ඕන කියන ඒක පිටින්තාව. තවත් මේ ජවනයේ පිළිවිදේවා මෙරි ගමනක් යන්නේ ස්වාමීන් වහන්සේගේ අධිකාරණාරාමයේ තියෙන අසන බබු දිනේ කරා මූර්යාශ්‍රාවකදී
මොහොතේදී ගමන නොකුණා. ඒ නෑගාවුනේ මොන හේතුවක් නේලා මේ කියන්නේ විතරක් තමයි දැරුවා යාත්‍රි හේතුවක් වගේ. වෙන වෙන හේතුවක් අත්‍ය කාල සංසාරා කියන්නේ. මේ මායාවේ කාල සංසාරා කියන්නේ අතීතාන්ත දෙන්නේ. අත්‍ය කපිතාන් කියනවා එක්කෙනින් විකාර මොකද විකාර දෙක අහන්නේ නෑ නේද? ඒක ඇති නොවෙන්නේ ඔය කාන්තාවගේ ප්‍රබීනගේ දෙක දැකලා මට තේරෙන්නේ නැහැ මොකද කියන්නේ. මේක බලන්නේ ස්වාමීන් වහන්සේ. මේ තරම් අරම සූමත් කාන්තාවක් උතුම දෙයාගේ මුදාන් කියනවා. ඊට පස්සේ කියන්නේ ඔබ ආශා කළා විසුනාස්ලා කපිතාපර ගන්නනේ මොන පරිණාමයේදී අත්හා ගන්න කියලා. ඒ සාර්ථකයන් මොන ඉස්සදාකේ බුදුරජාණන් වහන්සේ සමෝධියට ලැබුණා. ජාතිකයේදී මේ කියන්නේ ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේගේ ප්‍රයාසය. අර හත්දාකත් උන්නේ ධර්මයේ කුලීලා කියන්නේ මේ අධ්‍යනා වාර්ථේ පූර්ව ඥානය කරගත්ත අනුමුදු පාඩම. එන ඥානයේ මේ අධ්‍යනා දුක උදානවා. යාන් සතේ අතෙන් මෙසේ දෙලේ වල සම්පීඩන වලට ගවයන් දක්වනවා. එදවස උමාසතේ සමයේ කැටිනවා දැකලා මරණ වේදනාවක් නැති වෙයි. මේ කලබයා දැක එන හැටි බලන්නේ අර හුඹක් කීරු ගන්නවා. කලකල මූල් වලින් නැහැවා. හැබැයි ආපහු මෙන්නුත් ගාලව දාන දුලා දෙක අතරින් නෙදි. නමුත් කෙනෙකුට ආපහු අහකට වුණා. ඊළඟ දවස් හතකින් මේක අතරේ වැදෙන්නේ. යනකොට මතක් වෙනවා මොකක්ද සුදු දිනුත් කළාම කලබයා හඩෙන්නේ උපාසයෙන් බොහෝම දුර වල යනවා. ඊයේ මුලදේ අදිනවා. අදිනවා. දැරෙන්නේ දවස් හතක් කලබලයා මෙහෙම අවහිර කරලා තිබී පාපය නිසා මේ අද්දුනාට 14 වාරයක් ආත්මභාව 14 වාරයක් දවස් හත දවස් හත බැඳීම අවහිර වෙලා ඉති කොහොමද මේ 14 වෙනි වාරය ඊළඟ සාලේ අපුරුමේ දෙන්නේ නිමිනත් ප්‍රතිදී කරගෙන ඉතිලා නැති වෙන කෙනෙක් විකුණ වාරකලහ උත්‍රජාන වාග් දේශනා කළා මහන්සිය සතුටවා මේ දීර්ඝ කාලෙක ඈත ගොඩි ඒ ගොමියක් නිසා බොහෝම හොඳයි ගාවි ඔබ ලක්ෂණය නම් ගමන සම්බයි ජීවිතය තමයි නැතර ගන්න මේ කාලෙකත් ලබලේ වැඩලා ඉතිවා එතන ඇතර ගන්න එවාගේ කරත් යන වෙලියක් නැතර ගන්න කොයි වෙනවකවත් ගවයන් ක්‍රියාකාරී වෙන්නේ නැහැ ගවයන් සුඛවා ගන්න බැහැ බොහෝ විට ගවයන් කවදම කොළමඟාන්නේ ගවයන් ඉතරම කොළබඩවල නැතර ගන්න මේ තරම් අනන්තයි මේ උදාහරණ. රත්නේ ගෝවිය මොකද කියලා තේන්ටි ඇවිල්ලා බලවත් ව්‍යාපාරිකක් පහලේන මේ අරකාරයගේ පුරාම තීරු පිටුවා. විදුරෝතලා 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 දීතිව පාප වෙනසක් මොකද තියෙන්නේ ඔතන. අපායේ දීතිමල ඉඳගා ආපහාර කුලියා ගින්නෙන් පිටලා යනවා. මේ නිවැරදිම වාදයක් උපහාදයක්. ඊට පස්සේ මොහොතේ ගාමුවේ තියෙනවා අභිකාරණ දිවි කරගත් අන්තිමේ මොකක්ද කියලා. එතන සඳහන් කළා පූර්ව ජාතකයේ කොයි දිනේ ගොවිතන් කරන්නේ ගොවි පවුල නැහැ. ඉතින් මේ විතර අදින බලයේ තියෙනවා. මේ ධර්ම අධිවේග ආනෙන්නේ මේ මුල නෙමෙයි. ඒ කාර්යකාරණියට. ඉතින් යන්නේ යන්නේ කරන්නේ බලපත් වෙන්නේ. කඩේ ගියත් බලපත් වෙන්නේ. කුමුදට ගියත් බලපත් වෙන්නේ. නාමක ගියත් යමයන් අපපත් වෙන්නේ ඔච්චරේ වෙනවක් අය බොහෝ ආගම බලන ගහන වෙනම එක් අය එනිකා ධම්මනිමිත්තේ හරතම දෙකේම දරුවක් දෙන්නේ ප්‍රේතින වශයෙන් කරා බද්දාවලම උපාස්ථාම කරගෙන ඉඳනවා තමන් විකෝහාම යතුරේ වැඩ කරනවා කඩ කලියක් හදාගෙන යන කොට ධනෝදු කරවල ඉන්නේ බල්ලන් හසුනේ කන්නේ එන්නට ආයෙද ඉතින් ස්වාමීන් වහන්සේ අවුරුසවල් කෝරා ඒ කතුන් සාපිතාපයක ලාභක දෙදෙරේදී ලොකු වතුරක් දැක්වෙනවා ඉතින් මේ කලෙක නැත්තම් කලේ බාධනේ කෙරේවා යන්නේ ජලිනුවර එතකොට අද නම් එක්කල ඒ කලේ දැදලා එක්කන බල්ලන දෙන්න බැලුව කීටි කරුවා වතුරක් බල්ල ඉතින් වතුරේ දෙන්න දැරිනා මේ පාපේ නිසා අපාලේ දුකින්ම නිදලා ආපාරම් කීයක මේ වාගේ දුවේ දිනේ නැති දෙයක්
මේ සියලුම භාවය කියන්නේ බලන්න. තව යොමුනවා. තවත් ඔයාලගේ උපාසකුන් ඉන්නේ. ඒ කාර්යයන් මේ විදිහට දෙන බුද්ධජාන මහංශයද ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් කරන ධර්ම දේශනාවක් මහා මොහොතේලා ඉඳන්නේ හැමතැනම දෙවන කර්මයේ පළදෙනවා කියන එක සාධාරණයි කර්ම විභාගයේ සම්බන්ධ දේශනාවක් ඇරෙතුවා මේ ප්‍රසාදේ කර්මයේදී කියන්නේ මේ කාමු මහත්යලා කර්මය වෙනම සෞඛ්‍යලක්ෂණ අරිහත් වෙනපත් අපේ බුදු ඥානන් වහන්සේ බුදු ජීවිතය ගැන බලන්නේ බුදු ඥානන් වහන්සේටද මේ කරන් කාම සංභාවයෙන් ජීවිතයෝ අවුරුදු 6ක් අතරේ දින රැකියා කරන සිද්ධාර්ථ කර්මෝපාදේ මොකක්ද ඒ? කාමයේ දුරුසන්නේදී ජීවත්වන මානවක. බොහෝම උදක්, බොහෝම නැනව, බොහෝම ධනව, බොහෝම කීර්තිමත් එකක්ම වන්දිතය තාක්ෂම කියන්නේ. මානවක. දෙහිමින් දෙහි නියම් ගන්න. ඒ නියම් ගන්නෙහි කිය ගැතුන් කාරණා ගතිඋපාද කුමකාරකම අනාගාමී මාර්ගඵලාවි ආරක්ෂාවයි. දෙනෝපෝදෙන අනුගාමයි. දෙනෝපෝදෙනට සත්‍යාන කරන්නේ නැතිනම් ගංගානම් ගඟ අතබල ආශ්‍රමයක් කරගෙන ආශ්‍රිතවක් යනවා කියන එකයි අපි මේක වාස්තුවාදී සත්‍යාන කරනවා. එකදාසක් තමයි ජෝතිපාල මානක කුමාරවට ගිහිල්ලා බොහොම මෙතන ඉතර දැරෙමින් ආරාධනා කරනවා. මෙතරගේ මම ආශ්‍රයයක් කරලා බුද්ධත්ව දුක සමුදරාන්නේ වඩාගෙන ලොකෝ කාර්ය කරනවා. ඒ සුදුරේ ගානන් වාස මේ විදිහේ ගුණ සම්පන්නයි. අපි ධර්ම දෙයයි. ඒ වගේ ජෝතිපාල මානවකීයේ ඉෂමලක දෙයක් තමයි කතාවව ලව හැදේතරාවක් තමයි විදිහේ පාඩියක් නෙවෙයි. ඔබ බොහොම බුද්ධිපර දෙයක්. ඔය බලු බුද්ධිකනේ. නිකායයක් ආරාධනා කළා කියන්නේ කරේම වල වශයෙන් කියනවා. ඒ කියන්නේ අපිට කිසිම ඊළඟට ගැටේකාර කියනවා අපි යම් කාර්යයක් කරනවා කියන්නේ ඒකේ පරිසුණා. ගමන් ආරම්භ වෙන මේ දෙන්න එකට නාමයක් ඇත නැහැ. ගැටේකාරය වර්තනේ මතක් වෙන්නේ. ඒ නිසා එක්කම වෙලා යෝධපාල මානවර කුමා ගාවේ යනනේ. නාල ගඩොනාරි පාස්ක අපි මාරු කරන් ඉස්සෙල්ලම කියනවා මේ නන්දන ළඟාවේ ආශ්‍රයේ කියනවා කියන බලන්න. අර වගේම කුංකරයන් ආදාමලා කරලා කුණු කරගෙන ප්‍රතික්ෂේප කළා. දැන් හය වාරයක්ම ප්‍රතික්ෂේප වදන ප්‍රකාශ වනාය. ඔන්නේ කාර්යය බලන්න. හැබැයි ගතිකාම කුම්භකාරකම රෝම ඥානවන්ත කෙනෙක් දැරෙන්නේ ජෝතිපාල මානව තුන උපාය නෙවි. උත්තරගෙන ගියා. මේක ගන්න දෙයක්. හැබැයි මේවා කළා. බුදු ඥානවත් දානවා නම් ඊළඟට දිවියේ බෝසත්යන් වහන්සේලා බුදු ධර්ම දේශනේ අසලා ජෝතිපාල මානව තුන පරිගලලා ඒකිට දානමේද ගාමනිකා ගාමනිර මතු කුලියේ ගාරත 24 වෙනි වරට ඉවරන පසු මේකනම් කුලියේ ඉන්නේ ඉස්සමයන් වාහකේ නමකට එදා මානාලික සමිතා මේ අපිට ලැබිලා බුදු ඥානන් වහන්සේට අපහාසයක් කළා ඒ ආර උපවාද කර්ම නිසා තමයි කවුරුහක් කිස්සේ මහා දුක්ඛාරක්ෂියාවක් කරන්නේ කිව්වේ ගැන්නේ පරිපාලන වල නැති උදේන්නාවක් සාපති ග්‍රාමයේ මුනාසේ බුදුනායකයන් කාලේ කුමරික පරිදාධිකාරක දෙවාදයක් දෝතාරෝපණය ලක්වනවා කීති මාන්නකින් ගා දෝතාරෝපණය ලක්වනවා ග්‍රාමයේ දෙවුලක් තුනකින් ගල් දැරීමේ
හේතු වල ලක්ෂණ විපාක වල ලක්ෂණ. ත්‍රිේ පාගයේ ගල් කලිමක් ඇති වෙනවා. මේ පාගයේ දෙහස් කරන්නේ සිද්ධ වෙනවා. නාලාංගිකය තම මෙහෙමින් තෝරලා දෙනවා. වාගේම සියෙන්ද වේදනාවක් සිිතේ වේදනාවක් බලපෑක් වෙනවා. සිිතේ වේදනාවක් බලපෑක් වෙනවා. මුල්මාගේ යවරා ගහනඳ සිද්ධ වෙනවා. අපලෙක් පස්සේ වස්සාන කාලයේදී සක්කාසික රෝගයක පාපක වුණා. මේ කාරණා 12 සුන්දරණේ පාපක වුණා. මේ සමහර කෙනෙකුටනවා මේ තරම් උතුම් බුද්ධයානවාස කර්ම පාපක වුණා කියන එක පිළිගන්න බැහැ. නමුත් අපදාන කාලයේ ඔබ තම සියෝත් සාධනාවේ මේ ලක්ෂණයට තෝරගන්නේ. අනික බුද්ධ චරිතයේ ඔබ චරිතයේ සඳහන් වෙලා තියෙනවා මේ අවස්ථාන බොහෝ එක නිසාමයක අරුපාක විදුමකේ දකාකවා ප්‍රතික්ෂේපීමේ අපහසුයි. ඒක නිවේදනයේ කාර්යපාක ලෝකදා බුදුමක උපාක වෙන බලසත්‍යයි. ඒකේ කර්මින්දාක බලින් ජාගාන කොහොමද කියන්නේ පොදුවේ ගන්න බොහෝ කින් දේශනා කරලා තියෙනවා. අත්විකේ කම්මං කන්න කන්න කම්ම විපාකං. අත්විකේ කම්මං සුත්තං සුත්ත විපාකං. අත්විකේ කම්මං අනුසුත්තං කනුසුත්ත විපාකං අත්විකරේ සම්මං අකන්නං අත්ත්තං අකන්නසුත්ත විපාකං සම්මං සම්වාසයය සමවත්ති මෙන්න මේ පිළිවෙලට තෝරා ගන්න ඕනේ. එයින් පළවෙනි වන්දනෙ කියන්නේ අනු කර්මයක් කියන අනු විපාක දෙයක්. මෙලෙම අපක විපාකයි. අත්ත්තං සුත්තං සුත්ත විපාකං කියන්නේ සුදු කර්මයක් කියන සුදු විපාක දෙයක්. දවසක සුදු අර්ථ කම්මං අන්න සුත්තං කර්ම සුත්ත විපාකං කියන්නේ අර සුතල අසුතල දෙකම කරගන්නවා. ඒ නිසා සුතල අසුතල දෙකේ විපාක වලින් දැන් කාර්යයක්. දැන් කාර්යමන්ත සුතල විපාකත් දෙන අසුතල විපාකත් දෙන. අර්ථ කම්මං අසන්න සුත්ත අසන්න සුත්ත විපාකං අහං සම්මස්යය සම්වත්ති. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. කලුකුදුක් නැති කලුකුදු විපාකක් නැති කර්මයේ විපාක කරගන්න පුළුවන්. එහෙම වගේ. ඒ තමයි සක්කාරෝ සුත්තානා, සක්කාරෝ සම්මාසදානා, සක්කාරෝ විපාකා, පංච ඉන්ද්‍රියානේ, පංච බලානේ, සක්කමොග්ගංගා, අත්තංගෝ මම්බු. මෙන්න කර්මයේ විපාක කරගන්න. දැන් අපි කල්පනා බලමු. දැන් අපි මේ ජීවිත කිරියා. මරණය. මේ ආලෝකයේ අපේ චිත්ත සංකාම තුළ ලෝභයක් නැහැ, දෝෂයක් නැහැ, මෝහයක් නැහැ. දැන් මේකේ තියෙන්නේ අලෝභ, අදෝලෝභ, අමෝහ කුසල මූලයන් දුරුකතේ උසල චිත්තයේ පරම්පරාවක් ගන්න හරියට. ඒ උසල චිත්තයේ පරම්පරාවෙන් අපි එක හිතන් ගන්න කොහොමදක් සාහෙත ඥාන සංකේත අසංකාරික දෙයක් හිතන් ගන්න. ඒ උසල චිත්තයේ කියනවා මෙන්නෙන්නේ ධර්මතා ප්‍රතිපදරයි. ඒ ධර්මතා ප්‍රතිපදරේ මේ කියන්නේ අරමස්සේ විසවස්නා කරුණු කියේ. එහෙම නේද? ඒ ධර්මතා ප්‍රතිපදරේ කියන සතිපට්ඨාන හතර. සම්‍යක් ප්‍රදාන හතර, විපාක හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, විඥාන හතර, මාර්ග ධර්ම කියේ. කොහොමද අපි සංකාමාලෙන්නේ? ධර්මතා ප්‍රතිපදරේ වලයි. ඒක ගමික ධර්මයේ කියලා ඒක අමාරු වෙනින්නම් දෙපා දෙකට වටහා ගන්න ඕනේ. දැන් මේලා අපි ඉන්නේ අක්ක විදේතනා සංඥා චේතනා ඒකාගතා දී කුංගිරේ මනස කාය තුන හතරයි. විකාරක විචාර අභිනෝක විරිය සීති සංඥා කියන හයයි 13යි. සබ්බා සක්මේ සීලිය ඔත්තප්ප අලෝභ අදෝස සක්ම මාර්ගකතා කියන හතරයි. ආයතන විචිත්තපාත්‍යාදී දේශායි කායනමතා චිත්තන උපාද දේශායි කායනමතා චිත්තන උපාද දේශායි කායනමන්නතා චිත්ත සම්මන දේශායි කාය දුක්කතා චිත්ත දුක්කතා දේශායි පාපමතා චිත්ත පාපමතා දේශායි කාය දුක්කතා චිත්ත දුක්කතා දේශායි පරිමුදියයි වන්නතන කියන ඔක්කොම ඉක්ුණා එකක් එක 34යි මෙන්න මේ ධර්ම 34 තියෙනවා පරිමුදියයි මේ පරිමුදියේ තමයි සම්මා දිට්ඨි මේ විස්තරයේ කියනවා විතරකය මේක සම්මා සංකල්ප මේ විස්තරයේ කියනවා ජීවිතය ඒක සම්මා වායාම
මේ චිත්ත අතරේ තියෙනවා සතිය. මේක සම්මා සතිය. මේ චිත්ත අතරේ තියෙනවා ඒකාග්‍රතාව. ඒක සම්මා සමාධිය. දැන් මේකේ මේ විදිහට ධර්මතා පහ කොතනින් හැදෙන්නේ කියලා. සම්මා විචිත්ත සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මාර්ගාංග වශයෙන් එතන තියෙනවා පහ. ඊළඟට දැන් අපි මේ කතා කරනවා. මේ දෙත් ආධාර වෙන දේවා. නමස්කාරයේ කියලා සීල සමාදන් වන ඒ අලංකාර වලදී වචන පාවිච්චි කළා උසාවාදයේ තුලයි විචන වචනේ තුලයි කල්ප වචනේ තුලයි ඊට වචනේ තුලයි කාය සම්මා වාදා ඊළඟ දැන් අපි දෙපාර්ශ්ව වෙන කාය සංවර කරගෙන වාදේලා ඉන්නවා මේ නිසා නෙමෙයි ඒක කියනවා සම්මා සම්බන්ද ඊළඟ අංගයෙන් ගත කරන මොහොත බොහොම පිළිසුදුකින් ගත කරනවා සම්මා ආදීද මෙන්න මාර්ගාන රටා මේ කාලයක් ඇහිච්චේ බලන්න ඊළඟ දැන් අපි සම්මා සතිය කියන තැන දැන් අපි කාය හඳුනාගෙන ඉන්නේ අන්න කායයන් පස්සනවා දැන් අපේ සිතේ දෝමනන්තයේ කියන දික්කාරි අන්න වේදනාව පස්සනවා දැන් අපේ සිතාවුනේ කියන දික්කාරි අන්න සිතාන පස්සනවා දැන් අපේ සංඝා ප්‍රඥාවෙන් සෑහිත ධර්මයක් කියන දික්කාරි අන්න ධම්මාන පස්සනවා පරිපත්තාන අපිට තියෙනවානේ දැන් මේ විදිහට අපි හිතේ දුකක් අපතාල දුක දෙවියන්වා අන්න කලබලේ සම්මයක් ප්‍රදාන උපන් අපතාල දුකේ දුක්වත් නැහැ අන්න දෙවි සම්මයක් ප්‍රදාන දුකන් උදාවේ අලුතෙන් අලුතෙන් පහළ වුණා අන්න තුන්වෙනි සම්මයක් ප්‍රදාන දුක වගේ උපන් දුකේ දෙකේම දෙකේ ගැටි දුම වුණා අන්න හතරවෙනි සම්මයක් ප්‍රදාන හතරක් තියෙනවානේ දැන් අපි බලවත් ඉතලෙ తీරෙන්නේ නේදවා අන්න විදියේ විපාකේ දැන් උසාවියේ තියෙන විපාක. චිත්තේ විපාකේ බලවත් ඕලංගනේ ඉන්නවා. සම්මේ විපාකේ බලවත් නුවණ ආලෝකයක් ඇති වෙනවා. අන්න දිනාසය විපාකේ හතරක් තියෙනවානේ. දැන් මේ ගාන එක පාඩවල නැහැ සබ්බාහ තියෙනවා. අන්න සබ්බාහින් දිවේ. ඉතල දුකෝ වෙන දිවි තියෙනවා. දිවි ඉන්ද්‍රියෙ. ඉතල ප්‍රසන්න නඩනවල කිහිපයක් කරේ සතිය තියෙනවා. සතිය ඉන්ද්‍රියෙ. මන ආරමුණ පිළිබඳව එක ධර්මයක් තියෙනවා. අනි සමාධිය නිදී. බණ සංවේදන ගැටෙනු මාර්ග පිටින දුර කියනවා. අන්න ප්‍රඥා නිදී ඉන්ද්‍රිය පහක් වෙනවා නේ. දැන් මේ විලාය යතේ සංඛානෙදී අත්සන්දාවක යතමනේ සද්ධාාවක් වෙනවා. එනිසා මේ මනිතෙන් නැතුව මේ කරා උත්සාහයෙන් බාලේ අරිදී අන්න සද්ධා බලේ. ඒ වගේම පිටිසිතනේ යතනවල දීර්ඝයන් දැන් තියෙනවා. අන්න දීර්ඝය බලේ. අමතුනේ යතනවල සතියක් තියෙනවා. අන්න සතු බල වේ. ඉන්දස්යෙන් දිගෙන්නේ එක ගණනක් සිටින් දේවා. අන්න සතු බල සමාධි බල වේ. එවාගෙන අභිඥාන යතන වල යතනීමක් වේවා. අන්න ප්‍රඥා බල බල ධර්ම කරක් හිතෙනු කියනවානේ. දැන් අපි මේ බල ඇතුළේ බල දෙකීම කරන්න නිවන්සක. ඒක බලයෙන් නිදී සතු සම්බෝධියන් දිගයි. නිවන්සකාමය කරගන්න ආභෝධය ධම්මයේ සම්බෝධියන් දිගයි. නිවන්සකාකම සිටිනේ දීර්ණයේ දීර්ඝ සම්බෝධියයි. නිවම්මතාණයෙන් පිටනේ ත්‍රිවිධය හේති සම්බෝධියයි. නිවම්මතාණයෙන් පිටනේ සත්‍යය සත්‍යදි සම්බෝධියයි. නිවම්මතාණයෙන් පිටනේ එකඟස්වරේ සමාධි සම්බෝධියයි. නිවම්මතාණයෙන් පිටනේ ත්‍රිවිධයනාක දෙයක් දැනවා මධ්‍යස්ත්‍යව හසුරුවන බැවින් උපේක්ෂා සම්බෝධියයි. දැන්නම් අපි මේ මොහොතේ පිළිගන්නට දෙන්නේ අකංගම් අතුත්තම් අකංගම් විපාකම් සම්මං සම්මං ක්‍රයය සම්මත කියන බුදුගම කඩේයි. අලුත් නෑ දුරු නෑ අලුත් විපාකක් නෑ මේකෙන් අපි ලබන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංවේද දුක් දෝමනස් උපායාස ආදීෝ අනන්ත දුක් රාගයෙන් එතර වෙනාලු 1500ක් වේදනාවෙන් එතර වෙනාලු අසංගත දාපි සංඛ්‍යාත අමාන නිරණයේ හේනක් සාධනා කරගන්න. ඒ නිවන ආબોධ කර ගැනීමට හේතු වෙන කිතේ තමයි කර්මස්ත්‍ය ක්‍රය කර්මය කියලා මෙතන හඳුන්වනවා. ඒක නිසා අපි කෑම අවස්ථා පිළිතර අනිල කියන්නේ කොහොමද? ඇහැට තියෙන විදිහ භාෂා ඇහැට තියෙන අරමුණක් භාෂා අපේ සිතේ ආර්යයන් සමාර්ගයි පිටිකක් වේවා. කලපේනේ සම්පියක් භාෂා අපට ආර්යයන් සමාර්ගය ගැන පිටසක් පහළ වේවා. නාටකාල කෑම ගඳු තුනක් භාෂා ආර්යයන්ගේ කුසාලිය පහළ වේවා. දිවක් අසමිනක් නැමෙන ආර්යයන් වහන්සේ ආර්යයන්ගේ කුමාරගේ යන්නේ කුසාලිය පහළ වේවා. කායක සම්දුම් වේදනාවක් නැමෙන ආර්යයන් වහන්සේ
කටයුතු සඳහා ධෛර්යය දෙනවා කුසලයක් බැලින් අපි මේ ආරාධනය කිරීමනවා රාමෝ පොජේ සූතානාලව සද්දා කියලා ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරගෙන ඉවත් පිළිකක් දැන්නේ මේ අවස්ථාව කිසි බලවත් පහදාගෙන ආවා ඒ අපි කොහොම ගෞරවයෙන් අපෝ පිළිගත්ත අසකාරව අසංතනවා වදාන ඉවලා ඊළඟට මේක පිළිචා ධර්මස්ත්‍රව දේශනා යම්ු ධර්මයන් දේශනා කරන බොහෝ දෙනා ආලෝකයේ අතුලෙන් සුමුරන් තම ආරාධනා කරන නැවත 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 මේ වාගේ යම්ු ධර්මයන් කරවලේ කරලා යම්ු ධර්මයන් වල කරගන්න හදනවා කරන දේවා කරලා මම ආරාධනා කරනවා ඒකෙන් මේ රැස්පත් කරගත් කළාන් සංස බාරගෙන අපනේ කරගෙන දිවිසතුන මොනව මොනව සාම බලයේ කිසිමක් යටපත් නොවේ ආකාර කාලයේ ගතන කාලයේ විදුලි නියුද්දගලෙන් අපරාධිකව බබලන සම්මි ජීවන්ත වෙනු මේ නක්සාගේ ධර්ම කාලයේ දිනවල දුකටම පරිසේවා කරලා ප්‍රාර්ථනා කරනවා සාසන සාධාරණ නිවන් සුසුම් වාසේ ආශ්‍රදාමේ බුද්ධ පුත්‍රයන් අවලක්ෂණය කැය සීල සමාධි සාක්ෂාගම සූලමේ කළෙමි සාමින් කුරමේ බෝධි පාස්කරණය බලමින් ඥාන විචා භාගපල යොදලමින් සදාම් ආලෝකයෙන් යදාගෙන සිට අපදස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරගමනන අභාවත්‍රාප්පේ යම්සා නෝකේ යොවර බඳු මිත්‍රාන්ගේ යෙදොත්තේ කෑම දෙනාට මේ කුසල සංඝාගේ අස්සස්සේ වාසුලියේ මොදු ජලජයෙන් ඉපත් වේ එකක් වූ මුංගල අසෙන්ලම බෞද්ධ බෞද්ධ දේශීය විදේශීය සියලුම ජනතාවට මේ සිතාවක සම්මෝදයන් දෙමින් ඒ හැදනාගේ භවයක් වාර්තා සුදුසු කතා කස්සේ සතර දුකින් අතේ දේශාන්ත නිවාසව ලබන්නේ හේතු වාසනා වේවා සාමනාරක්ෂක ලෝකපාල සාමනාරක්ෂක විසිනේක මංගලයේ සාමනේ සමාගමේ කරුණාවෙන් මරිතුන් නැති මරණෝදාව දීගෙන ආයුර්වාද සම්බල අස්වාදයේ ගැඹුරුනේ ගෞතම සම්බුද්ධ සාසනයේ ලංකා ගුරුකයේ බෞද්ධ ජනතාවට මුලින්ම සෑම දෙනා කළ වාගේම හොඳු ජනතාවගේ මනසෝ ලක්ෂාන්තර ජනතාවගේ ආරක්ෂා සම්මුදාන සරකාරියත්ව අතුරු බෝධුවේ විසාරක නිවාසව ලබත්වා කරමයි අදමේ කුලකල ගන්නාලාට සදාන කුලාන් සංස බාලේ මහා බුද්ධාගේ රත්නත්‍යාන භාවයෙන් සිය රාජ මන්දිරයේ රැකවරණය සහ සම්යාන කුලයන්ගේ දාස වාග බලයෙන් සිනා සමුදාන කුමා ගන්නා ස්වාමීන් වහන්සේ හිමනාගේ දෝරුතු පාලන් මහන්සේ ස්වාමීන් වහන්සේ සිය රත්න ස්වාමීන් වහන්සේ දෙලෙම ඇතුළු සමුදුරු සිත එවාගේ පොදේ සූතානාගල සද්ධාතර ස්වාමීන් වහන්සේ සදාන කන්නේවා සමරමචාරින් මහන්සේලා සමතත් මේ දැක්වෙන්නේ මහා කුරු මහමෝ නිදාරු උතරා කෑමගෙන ආක විශේෂයෙන්ම මගේ ජන්මදිනයේ දීපත් කරන්නේ ඒ විසාරක පෙරේදා මහත්මානන්ද ඒ කෞර්ය කැමක මේ නැතමේ තුන් අපලෝකාන්තර අසුරු අංගරා නවාභාගයක සතුරු කරගෙන මහත්මානන්ද කියන්නේ හිඳුතු වගේ ගුණේවා ආරක්ෂාකක තාන්ත්‍රයේ නිසා සත්වාසකාරණ දීර්ඝාවක ලැබේවා සමන සිවකාගානේ දක්නත්‍රේ ශ්‍රීති මහාගමේ අසුනිකාලක්කා පිළිතේවා සදුතේක අතුරු විනිගාමත විචාව්‍යාවදාන විචාක්‍ය රැකේවා කාර්යක ප්‍රේදානිය සම්මලේවා සායික මානසික තනතිමේ දෙනෝ දෝන ධර්මවල පාරමී මුතුන් තත්වේවා ගුණයෙන්දුමේ ධර්මයෙන් ග්‍රහණය යසිතේ සත්‍යතම වතුන් ආයුවන්න සතබල ප්‍රඥාවේ කර්මස්කාරම් භාවනාස්කාරම් ප්‍රතිපාතේඥාම දෙවපතමෝරණ සදාත්ම ලෝකෝත්තරාමෝ සම්මා දිවාසංකප්පේ ප්‍රතිලාභයේ
මේකේ සංධානයේ මේකේ වාසනාවේ වාසනාවේ මන්ත්‍රය සාකරා කරමු.